දන්නා චරිතයක් එක්ක නොදන්නා කතාබහක් චරිතයක් එක්ක ජීවිතය කියන්නේ නාඩගමක් නෙවෙයි කියලා හලාවත ඉඳන් කොළඹාපු විමල් කැටපේ ආරච්චි අද අපිත් එක්කතු වෙනවා. අයියේ අපි හැමෝම ඔයාව දන්නේ ගොඩක් පත්‍රකාරයෙක් විදියට. නමුත් අයියා පිවිසෙන්නේ රේඩියෝවත් එක්ක නේද මේ ශිෂ්‍යයට? ඔව්. ආපු පාරේ එක තැනක රේඩියෝ තිබ්බා. මුලින්ම මම මේ වැඩ කරේ මේ කැමරා යුනිට් එකක කාර්මික ශිල්පියෙක් හැටියට. නිලන්ත පෙරරා කියන මගේ මේ ඉතාම හොඳ මිත්‍රයෙක් තමයි මේ මට රස්සාවක් මොකක්වත් නැති කාලෙක මම නිලන්තර ගිහින් කිව්වේ මේ පඩි නැතත් කමන්නේ මට රස්සාවක් කොල දීපන් කියලා. එහෙම පීඩනයක් ආපු යුගයක් තිබුණා. පස්සේ මේ නිලන්ත මාව කළුබෝවිල RS වීඩියෝ කියන ආයතනයට එක්කන් ගිහින් එතන හිටිය රත්නසිරි කියලා මහත්මයෙක් අදත් ඉන්න RS වීඩියෝ අධිපතිතුමා එතුමාට මාව හඳුන්වලා දීලා ටෙලිනාට්‍යවල වැඩට තමයි ගියේ. ඉතින් ඒ විදිහට අවුරුදු කීපයක් වැඩ කරා. ඊට පස්සේ නිලන්තගේම වැඩසටහනක කලා අධ්‍යක්ෂකවරයෙක් හැටියට පිටපත් රචකයෙක් හැටියට වැඩ කරා. එතනින් අඳුනගන සමෘද්ධි කියලා මිත්‍රයෙක් ඔහු හරහා ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණා. ඒ කාලේ ඔබට මතක ඇති අපේ කාටුන් කියලා වැඩසටහනක් ගියා. ඉංජි ළමයින්ට ඒවට කාටුන් නැන්දා කාටුන් කැරක්ටර්ට මේ කැරක්ටර්ස් වලට ඩබ් කරා. කොහොම හිමින් හිමින් ආවා ඉතින්. එහෙම ආවිල්ලා ස්වර්ණවාහිනියෙන් අයින් වෙලා ඊට පස්සේ රංගිර ශ්‍රී ලංකා ගුවන් විදුලි ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් හැටියට වැඩ කරා. එහෙම ඉන්නකොට මේ ශ්‍රී FM ගුවන් විදුලියේ එක්තරා වැඩසටහනකට ඉල්ලීමක් ආවා. සහ මම ඒකේ අර මූලික පරීක්ෂණවලට සහභාගී වුණා. එයින් සමත් වෙලා ඊට පස්සේ ශ්‍රී වැඩට ගියා. ශ්‍රී එකේ වැඩට ගියා. ඊටත් පස්සේ කාලෙක තමයි මේ ලංකා පත්තරේට සම්බන්ධ වෙන්නේ. ලංකා පත්තරය ගැන කතා කරපු නිසා මට මතක් වෙනවා මේ කැටපේ අයියා ඉස්සල්ලාම නිසල් ජයතිලක සායි ෆිම්රාන් වගේ අන්වර්තනාම ගණනාවකින් පත්තරේ ලියනවා. ඒ ගමන් අඩිතාලම් වැටෙන්නේ අසංග සායක්කාරගේ මඤ්ඤම් පිටුවෙන්. පොඩ්ඩක් ඒ ගැන කතා කර. ඔව්. සාය පිටු කීපයක් සංස්කරණය කරා විවිධ කාලවල. ඒ බොහෝ පිටුවල මගේ ලේඛන තිබුණා. එතකොට සායක්කාර ප්‍රියන්ත ලියනගේ එවකටිට ප්‍රියදර්ශන දයාරත්න විශේෂම ප්‍රධාන කතුරු චන්දන සිරිමල් අත ගොඩක් උදව් කරා. ලංකාවකට එන්න ඇත්තටම හේතුවක් වුණේ සායක්කාර ප්‍රියන්ත ලීනගේ සහ වෙනුර කියලා සහෝදරයෙක්ට පරිපාලනය භාර කළමනාකාරීත්වය පැත්තේ. එතකොට ඒ තුන් දෙනාගේ ඉල්ලීම මත මේ ලංකා පත්තරයට සම්බන්ධ වෙනවා. ඒතර රේඩියෝ එකේ ඉන්න කාලේ ලංකාවකට ඔය ඔබ කියපු වෙන නම් වලින් ලියනවා. එහෙම ලියලීදී තමයි ඊට පස්සේ මේ ඉල්ලීම එන්නේ මේ පූර්ණකාලීන පත්තරේ වැඩට එන්න කියලා. ඉතින් ඒ යුගය හරිම මේ අසිරිමත් යුගයක්. මොකද මේ ඒ තීන්දු තීරණ ගන්නකොට අපිට මේ වෙන කිසිවක් නෙමෙයි අපේ ඇත්ත අභිලාෂය විතරයි බැලුවේ. ඒ කියන්නේ පඩි නඩිද සිවිල් වටිනාකම්ද මොන හරි මේ කියන්නේ අදාළ නොවන කිසිවක් අදාළ කරගත්තේ නැහැ. අදාළ දේ විතරයි අදාළ කරගත්තේ. ඉතින් ඒ අනුව ලංකා එකේ වැඩට එනවා. ඒ වගේම මට මතක් වෙනවා මේ දවස්වල අන්තර්ජාලයේ ලියනවා ඔබ මේ චින්න චින්න ආසේ කියලා ලිපි පෙළක්. ඒත් එක මට මතක් වුණා මේ කැටපේ ආරච්චි කියන්නේ ජෝතිගෙන් ජෝතිමත් වුණ චරිතයක් කියලා. ඇයි මෙච්චර ජෝතිට ආදරේ? ඔව්, ජෝතිපාල කියන්නේ ඇත්තරම චර් ජෝතිපාල මිය යනකොට 1987 ජූලි මාසේ 7 වෙනිදා චර් ජෝතිපාල මිය යනකොට මේ කතා කරන මම 5 වසරේ ශිෂ්‍යයෙක්. හැබැයි මේ ජෝතිව කියන්නේ දැන් බලන්නකෝ දැන් 87 දැන් මේ වෙනකොට අවුරුදු කීයද? අවුරුදු 30කටත් වැඩියිනේ. එතකොට දැන් හැබැයි දශක 3කට පස්සෙත් ඔයයි මායි ජෝති ගැන කතා කරනවානේ. ඒ එක්කෙම තියෙනවනේ මේ එයා කවුරු හරි විශේෂ කෙනෙක් කියන අදහස එතනින්ම තියෙනවනේ. ඉතින් මට හිතෙන්නේ ජෝතිපාලව තව කියවන්න ඕනේ ලංකාව. මම අර මෑතකදී ලියලත් තිබුණා. ඒ කියන්නේ ලංකාව මං කැමති දැන් ජාතිවාදී කියන තැනින් ජෝතිවාදී කියන තැනට එනවනම් ජෝති කියන්නේ එයා ඊටපු අර මාලිගාවත්ත මහල් නිවාසයේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග හැම මිනිහෙක් එක්කම මල්ලි කියලා කතා කරපු මේ මචං නම් මචං කියපු මල්ලි නම් මල්ලි කියපු අයිය නම් අයිය කියපු ඒ කියන්නේ අර ජාති බලන් නැතුව වැඩ කරපු මිනිහෙක් තමයි ජෝති කියන්නේ. ඉතින් මම යෝජනා කරන්නේ ලංකාවට ජාතිවාදී නෙමෙයි ජෝතිවාදී තමයි ඕනේ කියලා.
බහ ප්‍රශ්නයට එනවන මගේ මාම කෙනෙක් හිටිය හු ඉතාම මේ දෘඩ සිනමා උන්මාදයකින් පෙළුණු කෙනෙක් සිනමාසා චිත්‍ර කතා. එතකොට එයාගේ බලපෑ මෙහෙම පිටිම මට ආවයාගෙන වසන්ත. එතකොට වසන්ත මාම තමයි මේ ජෝතිව ගාමිනීව විජේව සරත්මදුව යුනිකෝ ඉතින් ඊට පස්සේ මේ වගේ දිගට කියාගෙන යන්න පුළුවන්. මේ ගොලන් ඇබ්බැහි කරන්න. ඒ ඇබ්බැහිය ඉතා උනන්දුවෙන් ඇබ්බැහි වුණා මම එසියලු උන්මාදයන්ට. එතකොට ඉතින් පුංචි කාලෙමත් මේ ජෝති අහු වෙනවා. ඉතින් පස්සේ කාලෙක ඉතත් ඉතා මෑත කාලයක බැලුවහම සමහර ගී තියෙනවා ඔහු ගැයූ ඒ පරාසයන්වල ඉතා විශිෂ්ට ගායනාවන්. ඉතින් මම සංගීතය ගැන මහා දැනුමක් තියෙන මිනිහෙක් නෙමේ මම රසිකයෙක්. හැබැයි මට අපිටත් වැටහෙනවනේ. එතකොට දැන් මම හැමතිස්සෙම ගන්න උදාහරණයක් ඔය සංගීත මණ්ඩලයේ ප්‍රතිරාව නැංගූ වගේ සින්දුවක් ගත්තාම මම දන්න තරමින් ඒක සරත් දල්විස්ගේ තනුවකට අජන්ත රණසිංහ ලියපු ගීතය. එතකොට ඒ ගීතය ඔබ අහලා බලන්න. මේ වැඩසටහනේ පස්සේ කවුරු බලන කෙනෙක් අහලා බලන සංගීත මණ්ඩලයේ ප්‍රතිරාව නැංගු නිර්මාණ ගී ශිල්පියානෝ කියන ගීතය. ඒක හරියට එක පැත්තකින් ජෝති ජෝතිට කිව්වා වගේ. එහෙම මොකද්ද ස්වයං උපහාරාත්මක ගතියකුත් තියෙන ජෝති එහෙම හිතන්නේ නැතුව ඇති. හැබැයි අද අපිට ජෝතිව සිහිපත් වෙනවා. ඒ වගේ ඒකේ කියනවා අර ආකාශ තලයේ ඔහු සරණෝ දෙවි දේවතාවුන් විලාසෙන් කියලා. කියන්නේ අපි දෙවියන් විශ්වාස කරනවද නැද්ද අපි භෞතිකවාදීන්ද කියන එක නෙමෙයි. හැබැයි මේ හඬවල් තාමත් නිකන් දිව්‍යමය සොරය වලින් ඇහෙනවා අපිට. එහෙම හැඟීමක් දැනෙනවා. ඉතින් මම කියන්නේ ජෝති කියන්නේ වෙනස් විශිෂ්ට ගායකයෙක්. එතකොට ලංකාවේ තවත් තියෙන අමරදේව වික්ටර් සනත් එහෙම තිනවනේ මෙහෙම. ඒ හැම වර්ණයක්ම මේ ප්‍රධාන චිත්‍රයේ ලස්සන කරනවා කියන එකයි මගේ අදහස. ඒ අතර ජෝති කියන වර්ණය විශේෂයෙන් මේ පේන්න තියෙනවා සහ බැබලෙනවා. අනිත් එක මේ අර දැන් සමාජයේ තරාතිරම් නැතුව ජෝතිව විඳින්න පුළුවන් කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම මේ කියන්නේ මම ඔබ විවිධ තැන්වල කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ලංකාවේ කම්කරුවන් පීඩිතයන් කියන්නේ ඔවුන්ගේ ගායකයා ජෝති. හැබැයි මොකක්ද මේ අවාසනාවකට ඉරණම්කාරී කාරණාවක් හින්දා ලංකාවේ කම්කරුවන් පීඩිතයන් එක්ක දේශපාලනය කරපු ව්‍යාපාරවලට ජෝති වහුන්නේ. ඒක මම දන්නේ ඇයි එහෙම වුනේ කියලා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ජනතාවාදී ගායක ජනතාව කැමති ජෝතිට. හැබැයි ජෝතිව කවදාවත් ජනතාවාදී ගායකෙක් හැටියට මේ නාමකරණය වුණ නැහැ, ස්ථානගත වුණ නැහැ. ඉතින් එහෙම වුණත් මම නිකන් කියන්නේ අර ප්‍රකට ආගමික පාටයක් එක්ක තියලා මම කියන්නේ අර වෙහෙසවන්නා වූත් බර උසුලන්නා වූත් සියල්ලන්ගේ ගායකයා ජෝති. ඒ නිසා ජෝති ජීවමානයි. දැන් මේ ප්‍රශ්නෙත් එක්කමයි අයියා සිනමාවට පිවිසුණානේ. කැටිපාරච්චිත් කාලයක් නළුවෙක්නේ. ඇයි නැවැත්තුවේ? මම දන්නේ නැහැ මොකද්ද අදහස් කරන්නේ. ගීතසංකගේ කෙටි චිත්‍රපටියක එහෙම කැටිපාරච්චි රඟපානවා. නෑ නෑ මෙහෙමයි ඔය පුංචි කාලේ මේ කරනේවා. ඉතින් ලොකු නම කරන්නේ නැහනේ. අර යාළුවාට උදව් කරන්න යනවා. ඉතින් සමහර මේ නළුව එහෙම නැහැ කිව්වහම මේ එතකොට යාළුව කියනවා ගීත් එහෙම අවස්ථාවක කතා කරා. මම හිතන ගීත් මේ නළුව නැතිකමට ගත්ත නෙමෙයි ගීත්ට මාව එහෙම පේනදි මට මාව පේන්නේ නැහැ. මේ මං හිතනවා ලාංකේය රංගන කලාවේ වාසනාවට ඒවා ඒ පුංචි පුංචි තැන් වලින් මේවා ඉවර වුණා නැත්තම් මේ මහ විනාශයක් වෙන්නේ. මම එතනින් එනවා පොඩ්ඩක් මෙහාට කැටිපාරච්චිගේ දේශපාලන භාවිතය සම්බන්ධව. කැටිපාරච්චි පාසල් කාලෙදිම ජවිපෙත් එක්ක සම්බන්ධ වෙනවනේ. නෑ පාසල් කාලේ නෙවෙයි. දැන් අපි සාමාන්‍ය පෙළ කරන කාලය වෙනකොටත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලනයට ඇවිල්ලා නැහැ. හැබැයි මොන හේතුවක් නිසාද මන්දා දැන් ඉතා පුංචි කාලේ මේ සමහර පුංචි කාලේ සිද්ධි නිකන් මාර විදිහට දේශපාලනික වර්ණ ගන්න ගියාම අර කවුද දේශපාලඥයෙක් ගානට වැටෙන හින්දා මං අතිශෝක්තියට නැහැ. නමුත් පොඩි තිබුණා මේ පක්ෂයට පොඩි ලැදියාවක් තිබුණා. ඇල්මක් තිබුණා. පොඩි ඇල්මක් තිබුණා. ටිකක් හිතනවට වඩා පොඩි කාලේ ඉඳන් මේ පොඩි පොඩි ඒ දේවල් හොය හොය බල බල හිටියා. ඊට පස්සේ දැන් ඒක කොහොම ආපු එකක්ද කියන්න මට තේරෙන්නේ නැහැ. මේ ජවි පිට තිබුණු ආදරය. නමුත් ඊට පස්සේ 88 89 කියන අපි නිකන්
හයවසර හතවසර වගේ කාලන තැ හැබැයි ඒ භීෂණය සිදුවීම අපි දැක්ක පුංචි කාලෙ මතක මාත්‍රයෙන් හැටිට අපේ ඔළුවල තියෙනවා. ඊට පස්සේ අනූ දෙක වගේ වෙනකොට විවිධ විකල්ප පුවත්පත්වල හැඩයෙන් පක්ෂය එනවා. තාමත් ඒ පුවත්පත් එකතු එකතු කරපුත් තියෙන හෙම් පිටින්න. එතකොට දහය වසර කොලාවසර දමේ දාය කොලාවසරවලට නොට ඒ පත්තර ගණ්ඩ පටන් ගන්නවා. ඒවා එකතු කර විශේෂම ලක්දිව පුවත්පත. ඉට පස්සේ හිරු පුවත්පත. හිරු කියන්නේ ඉතින් ලොකු බලපෑමක් කරපු පත්තරයක් මගේ මුළු ජීවිතයට පත්තර කලාවට ලිවීමට සිතීමට මේ සියල්ලටම බලපෑමක් කරපු පත්තර හිරු පුවත්පත. ඉතින් ඒ ආවේ පක්ෂ තමයි කියලා දැනුණා ඒ කාලේ. හිරු හැටියට එකන හිරු කියන්නේ ජවිපෙ නෙමෙයි තමයි ඒ අතර බරපතල වෙනස්කම් තිබුණා. හැබැයි පක්ෂය ඒ වෙන එකෙක් රූපවලින් එන බව හැඟුණා. ඊට 1994 ජනතා විමුක්ති පෙරමුණ ප්‍රසිද්ධ දේශපාලනයට එනවා. එතකොටත් අපි උසස් පෙළ ශිෂ්‍යයෝ උසස් පෙළ අපි කරාට පස්සේ 1997 වගේ කාලේ 97 ඉල්මහා සමරුව දවසක තමයි මම පක්ෂෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. අයියා වමේ දේශපාලනෙත් එක්ක සම්බන්ධ වුණ කෙනෙක් හැටියට මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතුණා. මේ මොහොතේ වම ගැන මොකද හිතන්නේ? මේ මොහොතේ වම මම කියන්නේ මේ මොහොතේ වාමාංශික දේශපාලනය ගැන විනිශ්චයන් දීමට අපි ඉක්මන් විය යුතු නැහැ කියලා. මොකද අපි කාලයක් තිස්සේම මේ වාමාංශිකයන් හරි ඉක්මනට මේ හරි ඉක්මනට විනිශ්චයන් දෙනවා. හරි ඉක්මනට නිගමන තීන්දුව తీරනවලට. ඉතින් මට හිතෙනවා ඉතින් දේවල් සම්බන්ධව අපිට යම් යම් විවේචන එහෙම තියෙන්න පුළුවන්. එතකොට ඒ පක්ෂවලට හෝ සංවිධානවලට අපි ගැනත් විවේචන තියෙන්න පුළුවන්. එහෙනම් දැන් මේ එහෙට මෙහෙට විවේචන කර කර ඉන්නවට වැඩිය මේවා අතර අන්තර් සම්බන්ධය හදාගෙන අපි මේ දේශපාලනය තුළ වකරි සාධනීය දෙයක් මතු කරගන්නේ කොහොමද කියන සාකච්ඡාව ගන්න ඕනේ කියන ස්ථාවරය තමයි මම මේ මොහොතේ ඉන්නේ. එහෙනම් මේ හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මොකක් يعني එහෙන් මෙහෙට හෝ මෙහෙන් එහෙට තියෙන විවේචන අකුලා ගන්න ඕනේ කියලා. හැබැයි ඒවා يعني අපේ වාමාංශික ඉතිහාසයේ පුරාම උනේ විවේචනය කරන්න කියලා තරහ වෙලා ඊට පස්සේ මරාගෙන ගහගෙන يعني මේක ඇමීබාකරණය දක්වාම යනවා. විවේචනයෙන් නතර වෙන්නේ නැහැ. එක පැත්තකින් විවේචන බාර ගැනීමට අවශ්‍ය කරන විවේචනයක් බාර ගන්නත් ඒකත් එක්තරා මේ ශක්තියක්. එතකොට විවේචනය මේ සතුරු කර නොගෙන කියන එකත් එක්තරා කුසලතාවයක්. ඉතින් මට හිතෙනවා මෙන්න මේවා අපි වගා කරගන්න ඕනේ. ඒ නිසා මේ මොහොතේ වාමාංශික ව්‍යාපාරය කියන එක මං හිතන්නේ වම කියන අර්ථකථනය ගැනත් අපිට යලි යලි හිතන්න වෙයි. ඒ කියන්නේ මේ බෝඩ් ලෑලි ද වම කියන්නේ මේ බෝඩ් ලෑලි පිටුපස තියෙන දේවල්ද වම කියන නිසා මේ නව තත්ත්වයන් අලුතෙන් හැදෙන්නත් පුළුවන්. එහිඳ මට හිතෙන මේක බොහොම විවෘත මොහොතක්, විවෘත අවකාශයක්. අපි එහිඳ විනිශ්චයන් පසෙක තබා ටිකක් ප්‍රමාද කරලා එකිනෙකා මුහු වෙලා වැඩ කරන්න මොහොතක් හදාගමු කියන අදහස තමයි මගේ මේ මොහොතේදී. ඔබ තාම කොම්රේඩ් කෙනෙක්ද? අපි කියන්නේ මට මං කොම්රේඩ් කියලා මම කියාගත්ත කියන කොටමත් මම කොම්රේඩ් නෙමෙයි වෙනවා. ඒ කියන්නේ කොම්රේඩ් කියන්නේ කෙනෙක් අපිව වෙන කෙනෙක් හඳුනන අර්ථයක්නේ. එතකොට කොම්රේඩ් කියන්නේ මේ හෘදයාංගම සහෝදරත්වයක් කියන එකනේ. එතකොට ලංකාවේ නම් ඒකේ සිංහල පරිවර්තනයේ සහෝදරයා වගේ අදහසක්. මම ආසයි මේ කොම්රේඩ් කියන එක සමාන වෙනවා නම් මචං වගේ එකකට. මම ඒක මීට කලිනුත් කියපු කතාවක්. ඒ කියන්නේ ලංකාවේ සහෝදරයා කිව්වම මෙහෙම වර්ගීකරණය වෙනවා. එතකොට අපිට දේශපාලනය කරනකොටත් සහෝදරවරු වෙනම ඉන්නා මචන්ලා වෙනම ඉන්නා. අපිට බැරි වුණා මේ සහෝදරවරුලයි මචන්ලයි එකතු කරන්න. ඒක තමයි මේ අර හැමදාම වෙන ප්‍රශ්නේ. කියන්නේ වාමාංශික දේශපාලනය කියලා අපි හදාගත්තු සංස්කෘතික අවකාශයේ වෙනම ධාරාවක් හැටියටත් ඊට පස්සේ අපේ මිතුරු මේ සංසද වෙනම ධාරාවක් හැටියටත් යනවා. ඉතින් මේවා එකතු කරගන්නේ කොහොමද? එහිඳ ඔබ අහපු ප්‍රශ්නෙට මේ මම කොම්රේඩ්ද නැද්ද කියලා මට කියන්න මට තේරෙන්නේ නැහැ. මේ අපි කොහොමද කොම්රේඩ්වරයෙක් වෙන්නේ? තව කෙනෙකුට කොම්රේඩ්වරයෙක් වෙන්නේ කියන අභ්‍යාසය කරගන්න ඕනේ කියන තැන මම ඉන්නවා. මේ අභ්‍යාසයට මම ප්‍රියයි. මේ දවස්වල මිනිස්සු රසපත්තරෙන් කියවන NGO කතාව මොකද්ද? NGO පහුගිය කාලෙදී ඔය මේ NGO කියලා මේ
නාමකරණයන් කීපයක් වුණා නේද මට හිතුණා ඒකට පොඩි මේ එක්තරා උත්ප්‍රාසාත්මක මේ උත්තරයක් ඒ නමෙන් දෙන්න ඒකත් එක්ක තමයි ඒක නැලවෙන ගී මැද ඕවිල්ල කියන එක මම එන්ජියෝ කියන්නේ එන් කියන්නේ නැලවෙන ජී කියන්නේ ගී මැද කියන කොටස එතකොට ඕ කියන්නේ ඕවිල්ල එතකොට මේ සමාජය කියන එන්ජියෝ කියන එක නෙමෙයි ඉතින් මම නවකතා දෙකක් ලියලා තියෙනවා දෙකම ලියලා තියෙනවා පත්තරවලට පළවෙනි එක දූවිලිසේල ඒක පත්තර දෙකකට ලිව්වා මම හිතන්නේ ලංකාවේ පත්තර දෙකක කොටස් හැටියට ගිය එකම නවකතාවක් දන්නේ නැහැ ලංකා පත්තරේ ටිකක් ලියන් එනකොට ඒ ලංකා පුවත්පතට මේ බැක් කරපු දේශපාලන ව්‍යාපාරය ඛණ්ඩණය වෙනවා ඒතකොට පත්තරෙත් ඛණ්ඩණය වෙනවා ඊට සමාන්තරව ජනරල පත්තරේ හැදෙනවා ඒතර දූවිලිසේල කතාව ලංකා පුවත්පතෙන් අතර කරපු තැන සිට ඉතිරි ටික පළවුනේ ජනරල පත්තරේ ඒක ඉතින් මේ ලංකාවේ වාර්තාවක්ද නැද්ද කියන මන් දන්නේ නැහැ. මේක මං ආස කරන වාර්තාවක් නෙමෙයි. මෙහෙම කැඩෙන එක හොඳ නැහැ. ඊට පස්සේ ජනරලට ලියනවා නවයේ කතාව. ඊට පස්සේ නැවතත් නවකතාවක් ලියන්න ඕනේ කියලා අවුරුදු ගාණකට පස්සේ ලියන්න ඕනේ කියලා හිතමින් ඉන්නකොට රසපත්තරෙන් තමයි ආරාධනාව ලැබෙන්නේ. ඒ ආරාධනාව පිළිගගෙන තමයි රසට ලියන්නේ. දැන් තුන්වෙනි නවකතාවත් පුවත්පත් නවකතාවක් බවට පත් වෙලා තිනා මම කැමතුණත් නැතිව. එන්ජියෝ ඔබේ කතාවද? එන්ජියෝ මං හිතන්නේ එන්ජියෝ අපේ කතාව. ඔය ප්‍රශ්න වලට අහන්න කියපු එක්කෙනාටත් මම කිව්වේ මේ ওই කතාවම තමයි. එයත් මගෙන් ඇහුවා. ඔය කසුන් සමරතුංග කියන තරුණයා. එයා හැව අයියාගේ කතාවද කියලා මං කිව්වා නෑ උඹගේයි මගේයි අපි ඔක්කොගෙම කතාව කියලා. මම ඒකත් එක්කයි මේ මෙහෙම ප්‍රශ්නකින් අවසන් කරන්න හිතුණා. සමහර විට මේක අවසන් ප්‍රශ්නේ නොවෙන්නත් පුළුවන්. මේ ගෙවුණු අතීතය ඇතුලේ අයියා වැරදිච්ච තැන් කියලා නිශ්චය කරගත්තු යම් තැනක් තියෙනවා කියන්නේ. යම්තන් කීපයක් වෙන්න පුළුවන්. ඒව හරිගස්ස ගන්න ලැබුණොත් මුලින්ම පටන් ගන්න කොතනින්ද? මට ඔබේ ප්‍රශ්නේ මට වැටහෙන විදිහට මම කියන්නේ නැවත අපිට නිකන් ඉතිහාසයට ගිහිල්ලා කාලයන්ත්‍රයකින් ගිහිල්ලා වගේ එහෙම බෑනේ. හැබැයි අපිට ඒ කියන්නේ අපේ භාවිතාවන් ඇතුලේ නිවැරදි කරගන්න පුළුවන් දේවල් තියෙනවා. බරපතල මේ වරදකාර හැඟීමක් තියෙන දෙයක් තමයි දේශපාලනයේදී අපි මේ ව්‍යාපාර හැටියට දේශපාලන ක්‍රියාදරයන් හැටියට අපි ජාතිවාදයේ දෙසට ගියා. එතකොට අපේ සමහර යුගවල මේ අපේ ආස්ථානයන් හැම පිටින්ම ජාතිවාදී දැන් බැලුවහම මේ එතකොට ඇයි එහෙම වුනේ? ඒ වගේන අපිට නැවත කියවන්න පුළුවන්ද කියවි යුතුද කියන කියවි යුතුයි. එතකොට ඒවා කියවගෙන ඒවා කොහොමද නිවැරදි කරගන්නේ කියන දන උදාහරණයක් ඇටියට අර උතුරේ යුද තත්ත්වය සම්බන්ධයෙන් අපි නිකන් අර බරාවි වලින් ගහලා මේක ඉවර කරන්න ඕනේ කියන තැන අපේ ව්‍යාපාර හිටියනේ. ඒතර අපි දැන් එළියට ඇවිල්ලා ඒ කියපු නායක සහෝදරුන්ට හරි ඒ පක්ෂවලට හරි බයින එක නෙමෙයි. අපිත් හිටියනේ එතන. අපිත් එක්ක තමයි මේ ව්‍යුහය හැදුනේ. දැන් එළියට ඇවිල්ලා මේගොල්ලෝ මෙහෙම කිව්ව එහෙම කියන එකට වඩා මම හිතන්නේ අපි දැන් කොහොමද ඒවා නිවැරදි කරන්නේ කියලා. දෙමළ ජනයාට බරාවි වලින් ගහන්න කියපු වරදකාර ඉතිහාසය ඒක දැන් ඒක මොකක්ද ඒකට කියන්නේ? ඒක නිවැරදි කරගන්න ක්‍රම නැහැ. ඉතින් අපිට සමාවිල්ලන්නද එහෙම විදිහක් නැහැනේ. වෙච්ච දේ වුණා. නමුත් මෙතනින් එහාට අපේ භාවිතාවන් වල අපි කොහොමද එවැනි දේශපාලන බොරුවලවල් වල නොවැටි සිටින්නේ කියන එක දේශපාලනිකව ගත්තොත් ඔබේ ප්‍රශ්නයට මම කැමති එහෙම මොහොතක් හඳුන ගන්න. ඊළඟ එක තමයි අර මම කලිනුත් කියපු අර මේ සතුරු පාර්ශවයන් අපි එකම කඳවුරේ සතුරු පාර්ශවයන් හැටියට කියන්නේ දකින්නවා. කියන්නේ ඒක මම දන්නේ ලෝක ඉතිහාසෙත් එහෙම වෙන්නේ. ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ දිගටම තියෙන එකක් තමයි කැඩෙනවා කැඩුණු කට්ටියයි පරණ කට්ටියයි තරහයි. ඒක පරණ වාමාංශික කියන්නේ පැරණි වාමාංශික ව්‍යාපාරය කියලා අපි හඳුන්වන කොමියුනිස්ට් සමාජය සහ ජවිපය අතරත් තිබුණා. ඊට පස්සේ දිගටම මෙහෙම අපිට පේනවා විවිධ කණ්ඩායම් කැඩෙනවා ඒගොල්ලෝ තරහයි. එතකොට මම හිතන්නේ ඒක උත්තරයක් කියලා. ඒ කියන්නේ අපිට අපේ මතවාදී මේ වෙනස්කම් තියාගන්න පුළුවන්. හැබැයි අපි එක කඳවුරක එක කුලකයක අපිට වැඩ කරන්න පුළුවන් කොහොමද කියන අභ්‍යාසය අපි කරගන්න ඕනේ. ඉතින් මට හිතෙනවා ඕවා තමයි කාලයන්ත්‍රයක් නැතත් නිවැරදි කරගත යුතු දේවල් කියලා. ඒත් එකම අය මට අහන්න හිතුණා අපි හැමෝම දන්නවා මේ මාකටි ගාරචි ජනතාව ගොඩක්ම දන්නවා IDN එකේ සහකාර ක්‍රියාකාරී අධ්‍යක්ෂක විදිහට හිටියා. එතකොට ඔය පහුගිය කාලේ වුණ ඔක්තෝබර් 26 සෙල්ලමක් දෙක්ක
මේ වෙච්ච සිද්ධිත් එක්ක මට අහන්න හිතුණා මේ එළියේ චෝදනාවක් තියෙනවානේ දැන් මේ මොහොතේ අයියා විදුලන හදවතත් එක්ක එහෙම ඇවිල්ලා ආයිමත් දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ මේ දේශපාලනිකව සිද්ධ වුණ ඒ දේ නිසාමද කියන ගැටලුව තියෙනව නේද එළියේ මොකක්ද ඒකට දෙන්න තියෙන උත්තරේ විදුලන හදවත ඔව් ITN විදුලන හදවත මේ ප්‍රශ්නේ මෙහෙම ගමු දැන් ITN එකට මම ගියේ දේශපාලන කොන්ත්‍රාත්තුවක් ඉෂ්ට කරන්න නෙමෙයි කාලයක් තිස්සේ මාධ්‍යවල වැඩ කරමින් මම හිටියා නමුත් ඊට පස්සේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයක මේ තීන්දු තීරණ ගැනීමේ බලය සහිත වගකීමක් මට යෝජනා වුණා එතකොට මම බැලුවා මේක මගේ ජීවිතේ ජනමාධ්‍ය ජීවිතේ පරිශ්‍රණය මම හැමතිස්සෙම කියන්නේ අපි ජනමාධ්‍ය වේදී ඉන්නේ මම පාවිච්චි කරන ජනමාධ්‍ය කම්කරුව අපි එක එක කම්හල්වල අපිට වැඩ කරන්න වෙනවා රෝහල් කම්කරු ඉන්නවා පාසල් කම්කරු දුම්රිය කම්කරු අපි ජනමාධ්‍ය කම්කරු ඔබ මම මට හිතෙන්නේ එහෙමයි අපි එක එක කම්හල්වල එක එක කාලෙට වැඩ කරනවා එතකොට මේ දැන් ඔබ රෝහල් කම්කරුවෙක් වුණා කියලා ඒ රෝහල මොකක් කරි අපි තුමු ඒක රජේ රෝහලක් වුණා කියලා ඔබ රජේ අන්තේවාසිකෙක් වෙන්නේ නැහැනේ එතකොට ඔබ මොකක් කරි පෞද්ගලික ඉහළ අපි දන්නා කියන පෞද්ගලික රෝහලක කියලා ඔබ මොකක් කරි මේ කියන්නේ ඔබ ප්‍රාග්ධනයේ වහලෙක් කියලා ඔබට වඳුන්වන්න බෑනේ ඔබ කම්කරුයි ඉතින් මම ජනමාධ්‍ය කම්කරුයි ඉතින් මම එක එක මම ජනමාධ්‍ය ආයතනවල වැඩ නොකර කොහෙ වැඩ කරන්නේ එතකොට ඒ අර්ථයෙන් මම අර යෝජනාව පිළිගන්නවා ඔව් ඒක දැන් එතනදී සමහර වණ ඉතින් ආව පත් කරේ මේ ජනමාධ්‍ය අමතිවරය ඔව් ඉතින් ජනමාධ්‍ය අමතිවරය ඇත්ත වර්කින් ඩිරෙක්ටර් පත් කරන ජනමාධ්‍ය අමති එහෙම නොවන පටිපාටියක් තිබුණා නම් හොඳයි මම දන්නේ දැනට තියෙන පටිපාටි ඒක එහෙම ඒ ජනමාධ්‍ය අමතිවරය ඒක බාරගන්න කිව්වහම ඒවකට මං හිටපු වෙනත් මාධ්‍යවලනුත් අයින් වෙලා මං ඒක බාරගන්නේ එක කොන්දේසියයි මම ඔබේ දේශපාලනය කරන්නේ නැහැ එයා ජනමාධ්‍ය අමතිවරයාගේ එහෙම යෝජනාවක් ඉන්නේ නැහැ එයාගේ දේශපාලනය මට කරන්න මං කියන්නේ ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව මට පුළුවන් හැටියට මම මෙතන වැඩ කරනවා කියලා ඒ නිසා ඒ ඔය කියන වගකීම් දරපු කාලේ එක රූපයක් එක ශබ්දයක් එක නාදයක් ඒ රූපවාහිනී ගුවන් විදුලි මාධ්‍ය ජාලය තුළ ජාතිවාදයට ආගම්වාදයට පක්ෂපාතීව විකාශනය වුණේ නැහැ කියන සත්‍යය මට ඔබට දෙන්න පුළුවන්. ඉතින් ඒ ඇති මට. හරිද? ඊට පස්සේ දැන් එහෙම කරාම අපි දන්නවා හැබැයි ඉතින් මේවා මේ කියන්නේ දේශපාලනිකයිනේ. ඊට පස්සේ දේශපාලන චෝදනා ඔයාව පත් කරේ මෙයා ඔයා යාගීත් එක් ඉතින් එහෙම හිතුව කරන්න අපිව ලේසි නැහැ. මහර එහෙම හිතුවත් ලේසි නැහැ. හරිද? එහෙනම් ඒක. ඊට පස්සේ ඔක්තෝබර් 26 මේ ගැට ඔබ කියපු ගැටලුව එනවා. එතකොට දැන් අපි දිදුලන හදවත සංවිධානය හදාගන්න මේ මම කතා කරලා මේ එන්න මේ මගේ දේ මොකක් හරි මේ න්‍යාය පත්‍රයකට එකතු වෙන්න කියපු පිරිසක් නෙමෙයි. ඒක ඒ ආපු සහෝදර සහෝදරයන්ට කරන අපහාසයක්. ඒගොල්ලෝ මේ දෙයක් ගැන ਵਿਚාරශීලීව දකින්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු ටිකක් එකතු වුණේ. එතකොට මේ මම කතා කරලා මගේ මොකක් හරි පටු මොනාවකට එන්න කිව්වම එන කට්ටියක් නෙමෙයි. ඒකතු වුණේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අලුත් සටන් පෙරමුණක් හදන්න ඕනේ සහ මේ නව සමාජ ව්‍යාපාර සිවිල් සමාජ ව්‍යාපාරයක් ගැන අදහසක් තියෙනවා දිදුලන හදවත කණ්ඩායමට හරි දෙයට හරි කියන වැරදි දෙයට වැරදි කියන දේශපා හුදු පටු දේශපාලන දෘෂ්ටි කෝණවලට නොනැමුණු කොන්ද කෙලින් තියාගන්න ඕනේ ව්‍යාපාරයක් හදන්න ඕනේ කියන ආස්ථානය සහිතව ඉලක්කය සහිතව තමයි දිදුලන හදවත හැදෙන්නේ. ඒ දිදුලන හදවතේ මමත් එක්කෙනෙක් විතරයි. මේ මම අඬ ගහලා හදපු දිදුලන හදවත නෙමෙයි මමත් ගිහින් එකතු වුණු දිදුලන හදවත සංවිධානයක්. එතකොට මටත් වැඩ මමත් වැඩ කරන දේශපාලන භූමියක් ඔය මිනිහිටියා. ඒක හරි. ඒතර ඒ භූමිය බවට දිදුලන හදවත පත් වෙලා තිනු මම විතරක් නෙමෙයි තව ලංකාවේ ජනමාධ්‍යවේදීන් ලේකකයන් තරුණයන් සමාජ ක්‍රියාකරන් ගොඩ දෙනෙක් දිදුලන හදවතත් එක්ක අත්වල් බැඳගනිමින් ඉන්නවා. එතකොට දැන් අර පරණ මං කරපු රස්සාවයි මේකයි මේ පාහන්නත් සමහරු හදනවා. හැබැයි ඉතින් එහෙම පෑහන්න يعني ඒක දේශ ඒ පාහන්න හදන උත්සාහයත් දේශපාලනිකයි. ඒවත් එක අපි තරහ නැහැ. එහෙම තමයි. දේශපාලන සතුරාව කොහොමහරි කරලා මඩක් ගහලා අවලාද ගහලා වට්ටන්නනේ හදන්නේ. ඉතින් එහෙම අපි ඒවා ඒ අදාළ මේ බරෙන් තේරුම් අරන් ඉන්නේ. එහෙම වැටෙන්නේ නැහැ. ඒක එකක් ඒක කරපු එක රස්සාවක් විතරයි. ඒ රස්සාව ඉවරයි. ඒවා මොකක් හරි දැන් සමහරු ඒ කාලේ මට මතකයි කිව්වා මේ වරදාන වරප්‍රසාද අරහෙමේ කියලා මේ අපේ සතුරු මිතුරු හැමෝම කිව්වා මේ වරදාන ගත්තා ආණ්ඩුවෙන් අරහෙමේ කියලා. එහෙම වරදාන ගත්තා නම් දැන් ඔබ කිව්ව ඔක්තෝබර් 26 වෙනිදා එක්තරා අගමැතිවරයෙක් දිවුරුම් දෙනවා. එතකොට එක පිරිසක් ඇවිල්ලා ඒ අදාළ ආයතනේ අත්පත් කරගන්නවා. දුවගෙන ඇවිල්ලා ඒ පුටුවල ඉඳ ගන්නවා. ඒ
උන්ගේ ආශාව. හැබැයි ඊට පස්සේ නැවත හිටපු අගමැතිවර නැවත දවරුන් දෙනකට අපි ගිහින් ආපහු ඒ වගේ ඉඳගත්ත නෑනේ. ඒ තමයි උන් සහ අපි අතර තියෙන වෙනස. එතකොට මේවා මේ වරදාන අර මේ ඉතින් වරදාන වරප්‍රසාද කියන ඒවා මේ අර ඒවටත් අර්ථ තියෙන වචන. ඒවා ඉතින් අර අර්ථ හරියටම නොදැන පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒක අසාධාරණයි. නමුත් ඉතින් දිදුලන හදවත එකක් මං කරන රස්සාවල් තව එකක්. අපි එක එක කම්හල්වල වැඩ කරන. හෙටත් අපිට කොයි කම්හලේ වැඩ කරන්න වේද දන්නේ නැහැ. අපි ජනමාධ්‍ය කම්කරුවෙක් හැටියට මං දිදුලන හදවතේ මේ දිදුලන හදවතේ හොඳට ක්‍රියාකාරී වෙන්න හිතාගෙන ඉන්නේ. හරි. අපේ කාල වේලාවත් අපිටත් කලින් ගිහිල්ලා නිසා මම පොඩි යෝජනාවක් එක්ක මේ කතාව අවසන් කරනවා. මං දැක්කා ඊයේ විමල් කැටිපයාරච්චි නම තියෙනවා මේ ස්වර්ණ පුස්තකයේ පාදක මණ්ඩලයේ. මං ඉල්ලීමක් කරනවා මේ පාර අපිට හොඳ පොත් ටිකක් තෝරලා යවන්න. ජය වේවා. බොහොම ස්තුතියි.